මේ සැරසෙන්නේ ඉතාම සුවිශේෂ මෙහෙයුමකට. අද අපි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සිංහරාජ වනජීවි කණ්ඩායමේ රණුකන්ද මහත්තයා ඇතුළු ඒ පිරිසයි එක්කම උඩවල වැත් අතුරු සෙවනේ ඩොක්ටර් මාලක ඇතුළු කණ්ඩායමයි එක්ක කිසිම දවසක ස්පර්ශ නොකළ අතිසයින්ම පුණ්‍යවන්ත මේ සිංහරාජ වනබිමේ සැරිසරණ හස්තීන් දෙදෙනාගෙන් එක්කෙනෙකු ළඟට යන සූදානම් වෙන්නේ. ඒ සතා වෙනුවෙන් කෙරෙන ඉතාම ගාම්භීර මෙහෙයුමක් සේවයක් උදෙසා එන්න අපිත් එක්ක එකතු වෙන්න. අද සොබාධාරා ඔබට රටට සොබාදහමට වැදගත්වන අයුර උපමා විශ්‍යාතික්‍රාන්තයි. මෙතෙක් මෙරට ජනයාගෙනුත් අතලොස්සක් දෙනා දුටු වටිනාම හස්ති සම්පතක් සේම කඳුවලල්ලේ උසම තැනක ඇස ගැසුණු අලියකුත් සමීපව දැකගන්න ඔබට ඉඩ ලැබෙනවා. ඒ වගේම ඒ සතුන් සිය අලි ප්‍රජාවගේ චර්යාව සංචරණය වගේම තවත් අගනා තොරතුරු රැසක් සංරක්ෂණය හා කළමනාකරණය උදෙසා පිළිගන්වන්නේ අද සිදුකරන ක්‍රියාන්විතය පාදක කරගෙනයි. මුලින්ම අප පිවිසෙන්නේ මෙරට වනාන්තරවලින් සිලු මිනසේ සැලකෙන සිංහරාජ වන මඩුල්ලටයි. ඒ සතු ප්‍රතාපවත් බව කොතෙක්ද ඊට නොදෙවෙනි පෞරුෂයක් දායාද කොටගත් හස්තීන් ද්විත්වයක් සිංහරාජ වන උයන පෝෂණය කරනවා. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විවිධ අයුරින් මහන්සි ගත්තා අතීතයේ සිට මේ දක්වා අලි කළමනාකරණය පිණිස. ඒ උත්සාහයන්ම එකී විශයෙහි කඩඉම් විභාග බවට පත් වුණා. ලංකාව පුරා අලි වෙසෙන භූමිවල රංචුවල ගැහැණු සතුනට තනි අලිනට හා අත්‍යවශ්‍යම විටෙක දළ ඇතුනට GPS කරමාල පළඳනවා. ගෙදරකට මේ බලන්න මේ පේන්නේ දැන් මේ අඩි ලකුණු. දැන් අද උදේ පහමාරට විතර තමයි නේද මේ කොහමේ පහමාරයි. දැන් මෙයා මෙහෙම ඇවිල්ලා ගෙදරට මෙහෙට ඔළුව දාන්නේ නැහැ. ඔව් මෙහෙ කොහෙද ගියේ? අතන කොස් ගහලා. ආ අතන කොස් ගහට. කොස් ගහට ගිහිල්ලා එතනින් කොස් ගහ හෙද්දුවා. ඔව්. ඒ කොස් කාලේ ඉවරලා ආයි මෙහෙට හැරිලා ආවා. හා ඇග්ලෙල මම රතින්නක් දැම්මා ගම මෙතනින් මේ උඩට ගියා. ආ ඒ මේ මුකුත් ළඟින් ගියා කියලා මේ ඒ මොකක් කරේ නැන්නේ කරන්නේ නේ කරේ නැහැ. මීට කලිනුත් ඇවිල්ලා තිනවද? ඔව් කලිනුත් එනවා. ආ ඇවිල්ලා මෙහෙම මෙහෙට යනවා. ඒ මේ කාලම මං ගියේ මද හැමදාම එන්නේ? ඔව් මේ කාලෙට එනවා. ආ ආ දැන් කොයි හරියද ඇති කියලා අයියා පිටේ උඩ කන්දේ ඉන්නවා. උඩ කන්දේ. ඔව් දැන් හවසට ආයි පල්ලම් බහිනවා. හවස 4:00 වෙනකොට බහිනවා. ආ ආ ආ කොස් ගහලා හෙල්ලුවා. හොල්ලලා ඇහැලා මේ කියාන කෑවක් කොහොමද? කොස් ගෙඩියම කාවගලා කාලා සිංහරාජ පණුදල අලියා ගමට සමීප වූ වනාන්තරයේ හා බද්ධ වූ චර්යාවක සිට නැවත වනයේට පිවිසි මොහොතකයි අප ඔහුට සමීප වන්නේ. රණුක්කන්ද මහතාගේ නිලධාරීන් ඒ වන විටත් අලියාගේ පාලකුණු ඔස්සේ විත් වූ සිටින තැන හඳුනාගෙන තිබුණා. හොඳ ගම නමේ දැන් අපි යම් කිසි උසකට ඇවිල්ලා ඒ උසේ එක තැනක මේ අත්හැරිනව නෙමෙයි දැන් කිසි තීන්දුවක් ගන්න. ওই තීන්දුවට හේතු වෙන්නේ
මේ මහත්තුරු උදේ ඉඳන්ම හොයපු යම් කිසි හොඩු ආවා. කොයි හරියෙන් දැන් ඉන්නේ? අපි උදේ අලියාගේ අඩිපාරේ ඇහිලා. මේ මෙතන එහෙම පල්ලම් වගේ තියෙන මේ හරි. එහෙන් බෑලා කඳු නැගලා යනකොට අර හරි වගේ තමයි සාමාන්‍යයෙන් දැන් ඉලක් කරන්න පුළුවන් අර හරි. ඒ හරි. ඒ හරි තමයි. ඒ කියන්නේ දැන් මේ දවල් කාලේ නිසා මේ වැඩි මෙහෙ යන්නේ නැතුව ඒ හරි මැති ගිහින්. ඒ හරිම තමයි වතුර එහෙම තියෙන උට ඕනේ. ඒවල් තියෙන ඉන්න ඒ හරි තමයි. ඔව්. දැන් එතකොට තීන්දුව ડોක්ටර් මෙතන ඔව් අපි මෙතන බෙහෙත් ටික ලෑස්ති කරගෙන අපි ලංකරමු. මොකද ඔක්කොම යන්න අපි හැමදාමට මෙතෙන්ට යන්න බැරි වෙයි. ඒ නිසා කීප දෙනෙක් තමයි යන්න වෙන්නේ. එළේ ඇතුලේ අනිත් එක වතුර පාරක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි මෙතන ලෑස්ති වෙලා බෙහෙත් ටික ඔක්කොම තුවක්කු වලට දාගෙන මෙතෙන්ට යමු. හරි. හරි. GPS කොලර් පැලඳීමෙන් සතෙකුගේ විසුම් ප්‍රදේශය නිශ්චිතවම හඳුනාගත හැකි. එය ජාතික උද්‍යානයකට රක්ෂිතයකට පමණක් සීමා වේද නැද්ද යන්න තදින්ම වටහා ගත හැකි. දිවිගෙවෙන ප්‍රදේශවල පවතින ආහාර, ජලය හා අනුසාංගික කරුණු ඔස්සේ වාසස්ථාන සුපෝෂණය පිළිබඳ අදහසක් ගොඩනගාගත හැකි. විවිධ සංවර්ධන යෝජනා ක්‍රම සිදු කිරීමට පෙර මෙම දත්ත ඉදිරිපත් කොට ව්‍යාපෘතියටත් සත්ව ගහණයටත් සාධාරණයක් ඉටු කළ හැකි. ඉසෙද්දි ඇල හරහා වාර්ෂිකව අලි වැටෙන අර්බුදය එය නිර්මාණය කරද්දී එදා සත්ව සංචරණ ප්‍රදේශ හඳුනාගෙන තිබුණා නම් ඇලට උඩින් කොන්ක්‍රීට් දමා විසඳීමට තිබුණා. මින් පසුව එවැනි ගැටලු මතු නොවන ලෙස විසඳීමේ ශක්්‍යතාව මේ තුළින් ස්ෆොට වනවා. අලි බහුලවම වෙසේ නම් එම ව්‍යාපෘතිය ඉන් ඉවත් කිරීමට වුවත් හැකි. මෙම දත්ත හමුවේ අලින්ගේ සංචරණ ගැන මෙතෙක් පැවති මතිමතාන්තර ප්‍රවාද සියල්ල හෙළිදරව් වී නිශ්චිත සත්‍ය වටහාගත හැකි. අලි ඇතැම් පෙදෙස්වල බුඳින ආහාර ගැන අලුත් කියවීමකට යා හැකි. මෙතෙක් හඳුනා නොගත් චර්යා රටා එළිදරව් වීම, එකම වාසභූමියක රැඳීම හෝ දිගු කලක් රැඳීම සිදුවේ නම් ඒ ගැන හේතු සාධක පර්යේෂණ කොට තහවුරු කිරීම අපහැදිලි ගමන් මාර්ග පහදා ගැනීම සිදුවන්නේ මේ ඔස්සේයි. මේවා ගැඹුරු නෑ. ඒ වුණාට ඉතින් අර හියුමස් තට්ටු එක්ක මේ මීමන පරණාංග ශාක එක්ක වැඩිච්ච අති සුවිශේෂ සදා හරිත වැසි වනාන්ත මෙතන මෙහා හරි තනිකර වන බූතා. ඒවා තමයි ගිවන් අරින්නේ මේ ඇත්තෝ. දැන් අප ගැමියන්ගේ තොරතුරුද විමසමින් දැඩි වන බිමකට පිවිසීමට පටන් ගත්තා. අලියා ගොස් ඇති මාර්ගය ඉතා පැහැදිලි. අලියෙකුට තියා මිනිහෙකුටවත් යා හැකිද මේ මාර්ගය ඔස්සේ කියා ඔබම තේරුම් ගන්න. එහෙත් සිංහරාජ අලියා තමන්ගේ ශරීරයේ උසට ආසන්න ගල්වලට පවා අඩි තබා ගොඩවනවා සැහැල්ලුවට. මේ භූමිය දශක ගණනාවක් තිස්සේ ඔවුනට ඉතා හුරු පුරුදුයි. කැලෑ එළිවීම ගැන ප්‍රකාශයක් දීමට හැකි වුණා නම් මේ අලි දෙදෙනා තරම් ඒ ගැන දන්නා තවත් අය නැහැ. දැන් මෙතනින් පස්සේ වැඩිමනක් පිරිස මෙතන නවතිනවා. එකක් මේ පරිසර පද්ධතිය ඇතුලේ අලියෙක් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් වටා පිටාවන්නේ මේ දින්නේ ක්ලයිමේට් එක. කොහොම නමුත් මෙතනින් යම්කිසි නිශ්චිත තෝරාගත් පිරිසක් විතරයි ඉස්සරහට යන්නේ. ඉල්ල යාව ස්ටාර්ට් කරනවා. දැන් අප අලින්ට සමීප වනවා. එය පහසු නැහැ. ඉතා නිරවුල් අවබෝධයක් ඔහු සතුයි.
හොඬේ ඔසවා අපව කියවා ගත්තද කලබලයක් නැහැ මේ සිංහරාජ අලියාගේ. ගස් කඩා ආහාරයට ගන්නවා. තන්තු බහුල ශාක මණ්ඩප පෝෂණය වැඩි. අනෙත් අතට එහි විවිධත්වයක් වැඩි. හොඳම ජලය සිරුරට ඇවැසීම උෂ්ණත්වය හා ආරක්ෂාව වනය තුළ පවතිනවා. බෙහෙත් උණ්ඩය සිරුරට වදිද්දී අලියා ගල් මුල් ගස් පෙරලාගෙන කන්ද මුදුනටම ගියා. සතා නිදා සිටින තැනට අපට යන්නට දිගු වේලාවක් ගත වුණා. ඒ එහි ඇති දුෂ්කරතාව නිසා ඒ වන විටත් වැසි ආදී ස්වභාවික තත්ත්ව නොසලකා කරපටිය පැළඳීමට අවශ්‍ය පියවරගෙන තිබුණා නිලධාරි. පරීක්ෂා කරන හරියටම නිඳ ගිහිල්ලාද කියලා. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශාල දත්ත එකතු කිරීමේ සහ සතාගේ පැත්තෙනුත් අනිත් පැත්තෙන් ගත්තහම මිනිසුත් එක්ක ගැටුමකින් තොරව පැවැත්වීමටත් සතාගේ ඉදිරි අනාගතය වෙනුවෙන්නුත් ගත්ත ක්‍රියාමාර්ගයක් මේ කොලාර එකක් දාන එක. දැන් මඩ ගෑවිලා මේ පොඩක් දුර මේ ඩොක්ටර් මොකක්ද මේ සතා ගැන අපිට කියන්න පුළුවන්ද? කොලාර එකක් දැමීමේ මොනවද බලාපොරොත්තු? ඔව්, ඇත්තටම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කොළ 40ක විතර ප්‍රමාණයක් රටේ සියලුම පළාත්වල විසිරලා ඉන්න අලියතුන්ගේ පැළඳීමට කටයුතු කරලා තියෙනවා. මේකේ වැදගත්කම තමයි සමහර කාලවල මේ සත්තු කොහෙද ඉන්නේ කියලා කිසිම තොරතුරක් නැහැ. ඉතින් අපිට බලන්න ඕනේ මේගොල්ලෝ කොහොමද කොයිගේ පළාත්වලද ඉන්නේ, ඒ පළාත්වල තියෙන මේගොල්ලන්ගේ ආහාර කොහොමද, සංචරණය කොහොමද, මේගොල්ලෝ අනිත් සත්තුත් එක්ක මුහු වෙන්නේ කොහොමද, මේ සියලු දේම ඉතා වැදගත් හොයාගන්නේ. දැන් මේ වෙලාවේ තාම කෙටි කාලයක් තියෙන්නේ සතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව බලනවා, ඒකම ලක් සෑම්පල් ගන්නවා. ඒ අතරේ අද දවසේ ආපු විශාලම කාර්යභාරය දෙන්න අපිට පිටු වෙන්න බෑ, ඉස්සරහට යන්න බෑ. ලොකු ගලක් තියෙන්නේ. කොලර එක පළඳන එක තමයි දැන් සිද්ධ වෙන්නේ. අපිට දුරින් ඉඳලා සමහර වෙලාවට පින්තූර රාමුවක් එකක් ගන්න පුළුවන්කම ලැබෙවි. අපි උත්සාහ කරනවා දැස්සකුත් එන නිසා. කොලර් පැළඳීම අලින්ට පමණක් සිදු කරන එකක් නොවේ. රයිනෝසිරස්ලා, කැස්බෑ, කිඹුල් ආදීන්ගේ සිරුර ටැග් කරනවා. කුරුල්ලන්ගේ බර්ඩ් බෑන්ඩින් 1800 විතර ඇරඹුණේ. ඒ සලකුණු පාවලට යෙදුවා. මත්ස්‍යයින්ගේ වරල්වලට සවිකිරීම හෝ GPS ස්ටිකර්ස් ඇලවීම සිදුවනවා. 1940 දශකයේ රේඩාර් භාවිතයත් 1950 වන විට එකෝස්ටික් ශබ්ද තරංගයක් යෙදීමත් සිදු වුණා. සබ්මැරීන් සඳහා පළමුවත් දෙවනුව මාළු සඳහාත් එය භාවිතයට ගත්තා. වයිල්ඩ්ලයිෆ් රේඩියෝ ටෙලිමෙට්‍රි 1960 දශකයේදී තමයි ඇරඹෙන්නේ. මුලින්ම ඉතා දෘඪ සංඛ්‍යාතයක් ඔස්සේ VHF ඇන්ටනාවකින් ග්‍රහණය කරගන්නවා. ඉන් නික්මෙන නාදය ඊට අදාළ පොදු සම්මත අදහස ප්‍රකාශ කරනවා. 1960 VHF ක්‍රමවේදයට පසු ෆොටෝ අයිඩෙන්ටිෆිකේෂන්ස් ක්‍රමය 1990 GPS දක්වා පරිණත වෙනවා. ජංගම දුරකථන ක්‍රමවේදය හරහා පුද්ගලයා සිටින තැන හඳුනා ගැනීම වැනි ඇතැම් ක්‍රමද පවතිනවා. එහෙත් මීළඟ පියවර බවට පත්වන්නේ නැනෝ නැතහොත් නිනිති තාක්ෂණය නම් පරිච්ඡේදයයි. රණුකන් මහත්තයා, මේ අලි දෙන්න ගැන පොදුවේ ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ සංචරණ රටාව කොහොමද, ඒගොල්ලන්ගේ අනාගතය සහ විවිධ මතවාදී ප්‍රශ්න වලට ලක් වෙච්ච දෙන්නෙක් නිසා මේ දෙන්න දෙපාර්තමේන්තුව පැත්තෙන් ඔබතුමාගේ දැක්ම සහ දෙපාර්තමේන්තුවේ දැක්ම කොහොමද? ඔය ඇත්තම මේ කියනවනම් මේ අලි දෙන්න මේ ලංකාවේ අලි ගහණය ගත්තාම දැනට හුදකලාවේ අලි ගහන දෙකක් ඉන්නවා. ඒකින් එක ගහණයක් තමයි සමනල අඩවියේ ඉන්න අලි ගහන, ඊළඟ එක තමයි සිංහරාජේ
අලිගහනේ. දැන් සිංහරාජයේ අලිගහනේ අවසාන පිරිමි සත්තු දෙන්න තමයි. ඇත්තටම දැන් තව පරම්පරාවක් හදාගන්න බෑ පිරිමි සත්තු දෙන්නෙක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට අපිට වඳ විය වෙලා ගියා හා සමානම තමයි සැලකන තියෙන්නේ. නිකන් මේ ඩමි දෙකක් වගේ තමයි අපි දකින්නේ. ඉතින් ඒක සෑහෙන කනගාටුදායක තත්ත්වයක්. මේ අලි සිංහරාජයේ වනාන්තරයත් එක්ක ඊ ආශ්‍රිතව තියෙන පරිවාර වනාන්තර වාසභූමි කරගෙන තමයි ජීවත් වෙන්නේ. මේගොල්ලෝ දළ වශයෙන් මේ හෙක්ටයාර 22800ක විතර වාසභූමියක් පාවිච්චි කරනවා. ඒත් එක්කම මේගොල්ලෝගේ තියෙන විශේෂයක් තමයි අවුරුද්දේ එක එක කාලවලට එක එක ප්‍රදේශවලට සංක්‍රමණය වෙලා තමයි මේ සැරිසැරීම සිදු වෙන්නේ. ඉතින් මේ කාලේ මේ ප්‍රදේශයේ තමයි මේ සත්තු දෙන්න සැරිසරන්නේ. ලබන මාසේ වගේ වෙනකොට ඒගොල්ලෝ යනවා මෝනින් සයිඩ් එක දෙනියාය ඔය කොහිලාරඹ එහෙම කියලා ඒ පැති තියෙනවා. ඒ ප්‍රදේශවලට සංක්‍රමණය වෙනවා. දැන් යන්න මෙහෙන් යන්න කිට්ටු කාලෙ මේ. සිංහරාජයට පසු අප ගමන් කළේ උඩවලව ජලාශය ඈතින් දිස්වන කල්දුම් මුල්ල හා කොස්ලන්ද පෙදෙස්වලට. දැන් මුහුදු මට්ටමේ ඉඳලා මීටර 1033ක් උස හල්දුම් මුල්ලේ ඉඳලා බැලුවාම පහලින් මව්වාර උඩවලව ජලාශ සියල්. දැන් එච්චර පහලින් ඉන්න අලි ඇත්තුත් මෙච්චර උඩට එනවා. හැබැයි මීටත් උඩ අලි ඇත්තු ඉඳලාත් තියෙනවා. අපේ වැඩසටහන පටන් ගන්න හොඳ ප්‍රවේශයක් මේක ડોක්ටර්. ඔව් දැන් මේකේ එන කේන්ද්‍රයක් විදිහට අපිට දැන් මේ උඩ ඉඳලා බලනකොට පේන පල්ලහත් පේන උඩකුත් පේනවා. මේක වැදගත් දෙය තමයි මේ කියන්නේ අලි හිටපු ප්‍රදේශයක්. දැන් අපි කියන්නේ අලි ඉන්නේ අතන අපිට අර පේන ලුණුගම් මෙහෙර එහා පැත්තේ එයා යාල මේ පැත්තේ උඩවලව ඒ ටික තමයි අපි දැන් අලි ඉන්න ප්‍රදේශ කියලා දන්නේ. නමුත් ඇත්තටම අලි හිටියේ මේ උඩ ඉඳලා පල්ලහට ගියා කියන එක තමයි ඉතිහාසෙ උනේ. මේ අවුරුදු ලොකු කාලයක් ඉස්සරහ නෙමෙයි අවුරුදු 300ක් ඉස්සරහ හිටපු අලි පල්ලහට පල්ලහට බැස්ස කියලා තමයි දැන් සඳහන් වෙන්නේ. දැන් මේ අපි මේ ගැවසෙන ප්‍රදේශය ඇත්තට මේ අවසාන කෙරවල වෙලා දැන් තියෙන්නේ. මේ අලි විසිරලා හිටියේ දැන් මේ හොර්න් ට්‍රේන්ස් මේ උඩ පැත්තේ තියෙන්නේ. උඩින් පල්ලයට ඇවිල්ලා මෙතනින් නැවතිලා තිනවා. ඊළඟට මේ යහපැත්තේ මේ කන්දරේ යහපැත්තේ කොස්ලන්ද තියෙනවා. කොස්ලන්ද දැන් මේ මාජින් එක තමයි අන්තිම කෙරවල. දැන් මේ අපි මේ කතා කරන අලි කට්ටිය ඉන්න එක. ඉතින් මේගොල්ලෝ ලින්ක් වෙලා තියෙන්නේ මේ උඩවලවත් එක්ක. උඩවලවත් එක්ක මේ කල්තොට ඒ පතා පැත්තෙන් ඇහිලා බෝගහපට්ටිය හරහා මේ හැරෙට එන අන්තිම අලි කට්ටියත් එක තමයි මේ කතා වෙන්නේ. හල්දුම්මුල්ල ආශ්‍රිත අලි රංචුව අතුරින් දෙදිනක් පමණයි අප දුටුවේ. වරින් වර හොල්මන්සේ රාත්‍රියේ මතුවී දුෂ්කර වනය තුල මේ සතුන් සැඟව යනවා. පුරා දින දෙකක් අසීරු වනලැහැ පීරා ගියත් සලකුණු විනා වෙනත් දෙයක් හමුුනේ නැහැ. ඔක බලන්න තරක 8ක 9ක විතර එකේ නේද පොඩි එකේ. දැන් ඔය ඔතනින් තමයි ඇවිල්ලා මේ කඩුළු තහංචි ඔක්කොම හම්මුතුයි කියලා පැනලා තින්නේ ડોක්ටර්. මේ 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 තියෙන කකුල නියපොතු පාරක් වැඩිච්ච ගන්නේ. ආ ආ ආ. ඒ කියන්නේ වැඩි උස සතෙක් නෙමෙයි නේ. නෑ මේක මේ කඩන්න උත්සාහ කළා නෑ උඩින්ම ඇවිල්ලා ඒක. ආ හොඳ. ඊට පස්සේ මේ පටු ඉඩෙන් යනකොට මෙතන මේක කඩා වැහැලා තියෙනවා. මේක එතකොට වෙන සතෙක්ද? මේක වෙන එකේ. තුන් දෙනෙක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ආ. ඉන්පසු අප තීන්දු කළා කොස්ලන්දට ඉහලින් වනයේට පිවිසෙන්නට. ඒ වන විටත් අලි ඒ මහ කන්ද පුරා යන්තමට පෙනී සැඟව යමින් සිටියා. සීලතැන්න අලි පාලන ඒකකයේ ස්ථානභාර නිලධාරි තෙල්ෂාන් මහතා වතු කළමනාකාරීත්වය සමග අලි සිටින ඉසව් කිහිපයක් පෙන්වා දුන්නා. වතු පාලක මහතාගෙන් හා වැසියන්ගෙන් ලද උදව් අපමණයි. මේ මහා විශාල කඳු ප්‍රාන්තේ පාමුල අර තියෙන තුරුණ තනි තලාවේ තමයි මේ අඩින්කට කලින් හිටියේ. දැන් එකපාරටම සතෙක් දැක්ක පළියට එහෙම කඩා පැනලා මෙයා අල්ලවල් ගන්න එකට වැඩිය විධිමත් විදියට තමයි වනජීවී
නිලධාරීන් හැසිරෙන්නේ. දැන් ඊට අමතරව මේ දේවත්වයත් ඔත් ඉන්නව ඇවිල්ලා. මේ දෙපැත්තේ වටේ පිටේ ඔක්කොම එකතු වෙලා ඉන්නේ. තව ටිකකින් තව තව හුඩුවාවල් එන්නත් ඉඩ තියෙනවා. මෙම GPS ක්‍රමයට පෙර පැවති VHF ක්‍රමයේ අවහසුතා රැසක් පැවතුනා. 1995 අවුරුද්දේ දඟරි නැමැති කෙනරට නිමලවදී පළමු කොළරය පැලැන්දුවේ. එම ව්‍යාපෘතියට කොළර පහක් අයත්. ඇන්ටනාවට ගලා එන සංඥාවලින් ප්‍රබල පැත්තේ ඉන්නවා අලියා. එතන සිටියම කලකුණු කර අනිත් පැත්තට ගිහින් එතනිනුත් ඉරක් ගහනවා. හොඳින් සිග්නල් එන දිසාවට මේ ඉරි දෙක ඡේදණය වන තැන අලියා ඉන්න බවයි තහවුරු වන්නේ. මාසයක් මේ ක්‍රමයට උත්සාහ කළත් පොයින්ට් කිහිපයක් පමණයි ගන්න පුළුවන්. GPS ක්‍රමයෙන් චන්ද්‍රිකා තාක්ෂණයේ ඔස්සේ මිනිත්තුවෙන් මිනිත්තුවට වුවත් තොරතුරු ගෙන්වා ගත හැකි. හැබැයි එහෙම කළොත් වේගයෙන් බැටරිය බහිනවා. දැනට දවසකට පැය 8කට හෝ 6කට වරක් සංඥා ගලා එනවා සකසා ඇති සෙටින්ස් වලට අනුව. ලොව ඉතා ප්‍රචලිත කොලර් සමාගම් කිහිපයක් තිබෙනවා. ඇමරිකාවේ ටෙලොනික්ස්, ජර්මනියේ වෙට්‍රොනික්, ස්වීඩන් ෆොලොයිට් ඉන් කිහිපයක්. කුඩා කෘමියෙකුට වුවත් කොලර් පැලඳිය හැකි. ග්‍රෑම් 1.2 පවා කොලර් තිබෙනවා. එහෙත් සතාගේ ශරීර බරෙන් පහෙන් එකකට අඩුවිය යුතුයි කොලරය. එයයි සම්මතය. සද්දන්තයා සෙඩෙට් වෙලා ඇති කියන කාල පරාසය අරගෙන තමයි මේ කණ්ඩායම ඇතුල් වෙන්නේ. මේක ඓතිහාසික අවස්ථාවක් ලංකාවේ වනජීවි සංරක්ෂණයේ, විශේෂයෙන්ම අලි සංරක්ෂණයේ. කොලර් කිරීමට නිර්වින්දනය කිරීම සඳහා දැඩි වෙහෙස කර මෙහෙයුමක් කළ යුතුයි. අපේ කතාවට අදාළ සතුන් දෙදෙනාගේ චර්යාව වර්චුවල් ෆෙන්ස් එකක් නිර්මාණය කර ගම දැනුමත් කිරීම, ඒ ගම්වලට අදාළ ප්‍රදේශයේ නිලධාරියා මගින් පණිවිඩ යැවීම, අලිවෙඩි බෙදා දීම, පිරිස් කළමනාකරණය ආදී වැදගත් පියවර රසක් සිදු කිරීමට හැකි බව අප තේරුම් ගත්තා. උසම තැනක කොලර් එකක් ගන්න අවස්ථාව තමයි මේ. ඇත්තටම මීටර 1400කට වැඩි උසක අපි මේ ඉන්නේ. වචනෙන් කිව්වොත් එහෙම නූතන යුගයේ පට්ට රිස්ක් එකක් අරගෙන කරන වැඩක්. ડોક્ટર අලියෙක් ගාව මෙහෙම හැසිරෙන එක මේක නිකන් සෙල්ලම් වැඩක් වගේ සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒත් මේ හැම කෙනෙක්ම එහෙම අවධානමක් මේ දරන් තියෙනවා. නෑ මෙතන දැන් මේ ඩිංගට උනත් ඇත්තට මේ සතා සීන කියලා නෙමෙයි මේ ඉන්නේ. ඔව්. මේ සතා ඉන්නේ මේ දැඩි තදබල නිින්දක ඉන්නේ. ඔව්. එතකොට මේ නිින්ද ලකුණු තමයි මේ වල බලිගේ නිස්සල වෙලා. ඔව්. මේ වෙලින්ගේ එන්ටියර් මෙයා වෙලා. ඔව්. ඊට පස්සේ හොඬ වල හොලවන්නේ ඒවා මෙවා. නමුත් මෙයා එක පාට හදිසි විදිහට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. ඒකට පරිස්සම් වෙන්න ඕනේ. ඔව්. ඊළඟ දේ තමයි මෙයා සමායට හොඳ නිින්දට ඇදගෙන වැටෙන්න පුළුවන්. ඔව්. ගලියක් පේනවනේ අපිට කී දෙනෙක් ඉන්නවද කියලා ඇඟට වැටෙන්න පුළුවන් කට්ටිය. ඒ වගේ ඕනෑම අවධානයක් දෙනවා. දැන් මෙතන පොරොන් පේනවා මේ මඩේ ඉන්නේ. ඔව්. ඒකට සතාටත් තාම හරියට බැලන්ස් එකක් නැහැ ඔය හිටියට. ඔව්. එහෙමත් එක්ක ඊළඟ අපි දැන් මේක ගැහුවත් මේ සතා අපිටම මේ කඳු ගැටයක් අයින් එකව මෙහෙම වුණා කියලා පොඩ කකුල එහා මෙහා වුණත් වැටලා මිය දෙන්න පුළුවන්. ඒක ඔක්කොම බල්ල තමයි. මේ ඖෂධය පාවිච්චි කරන්න. මොකද නැත්තම් මේක නෙමෙයි හොඳ ඖෂධය. සතාට පරිස්සම් අපිටත් පරිස්සම් එක මෙයා ටගස් කාලා වටලා එහෙම නිදි ගන්න. ඉස්සරම කළේ ඒක නේද? අපි කළේ. නමුත් දැන් සතාට මේකෙන් chance එක වැඩි. ඔව්. මොකද අරක ගහලා අපිට සතා මිස් වුණොත් ඔව්. සමහරට සතා කොහෙ හරි ගිහලා ඇදවැටලා මැරෙන්න පුළුවන්. අපි අනිවාර්යයෙන්ම සතා හොයා ගන්න ඕනේ වගේ. නම් මේකෙදී අපිට අවධානම වැඩි, සතාට අවධානම අඩුයි. දැන් නූතනයක් මේක තමයි පාවිච්චි කරන්න සතාගේ පැත්තෙන් හොඳින් ඉන්න. මෙම අලි දෙදෙනාගේ GPS කොලර් වල ක්‍රියාකාරී දත්ත පිළිබඳව අප ප්‍රධාන කාර්යාලයේදී වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා සමග අවධානය යොමු කළා.
මේ පෙන්නන්නේ දැන්ට GPS කොලස් 40න් 13ක් අපි ශ්‍රී ලංකා පුරා දාලා තියෙන කළමනාකරණ දත් එකතු කරන්නේ. මේ 13න් විශේෂයෙන් අපි සබදාරයේ පෙන්නන අපි තුන්වෙනි එක සහ හතරවෙනි එක. කියන්නේ කොස්සන්ද සතා සිංහරාජ සතා. මේ සිංහරාජ සතා කොලර් එක දැම්මේ අපි 6වෙනි මාසේ පළවෙනිදා. ඒ දක්වා ගිය මාර්ගය තමයි මේ පෙන්වන්නේ. දැන් මේ සතා ඉන්නේ ගමට පල්ලෙහා මේ සුදු සුදු ඩොට්ස් පේන්නේ සිරුම් දෙකවල්. අපි ගම වටකරා වචුල් පෙන්සයක් කියන්නේ අපි හිතාගෙන ඉන්න පෙන්සයක් විදිහට ගම වටකරා. ඒ වටකරන ඉවර වෙලා අපිට දත්ත කවන්න පුළුවන් ඒ පෙන්ස එකට. ඒ අලියා පෙන්ස එක ක්‍රොස් කරනවා නම් අපි දාපු පෙන්ස එක ක්‍රොස් කරනවා නම් ජංගම දුරකථනයට මැසේජ් එකක් එනවා. දැන් අපි යමු කොස්ලන්ද අලියට. පෙන්ලා තියෙනවා මීටර 1200ක් උඩින් දැන් ඉන්නේ කියලා. සොබාධාරා තුලින් අද අප කතා කළ තේමාව සංකීර්ණ වුවත් මෙතුවක් දශක ගණනාවක් තිස්සේ සංකීර්ණව පැවති අර්බුදයක් නිමා කිරීමට මෙය වටිනා පියවරක් වනු ඇති. ටෙලිසන් මහත්තයා, මොකද්ද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ සත්තු වෙනුවෙන් මේ ස්ථානවල මේ ප්‍රදේශවල තියෙන සැලසුම රැකගන්න? ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ කඳු අසිත ඉනාලි සංරක්ෂණය කරන්න විශාල ගැටලුවක්. නමුත් නිරන්තරයෙන් මේ ප්‍රදේශයේ වනජීවි කාර්යාලවල නිලධාරි සමගම පැමිණ මේ ජනතාව මේ අලින්ගෙන් වෙන අලින්ට සිදුවෙන හානි සහ අලින්ගෙන් සිදුවෙන හානි පිළිබඳ නිරන්තරයෙන්ම මම මේ වතු ආසිතව ජනතාව දැනුවත් කරනවා. ඒ වගේම වතු මේ වතුවල පාලන අධිකාරියට පවා කියලා තියෙනවා අලිවෙඩි භාවිතා කරන ආකාරය මේ ජනතාවට දැනුවත් කරන්න කියලා. ඒ වගේ සංරක්ෂණයක් තමයි දැනට කරගෙන යන්න තියෙන්නේ. පළවා හැරීම විශාල අපහසු කාර්යයක්. විශාල කඳුයායක තමයි මේ අලි දැනට විසිරලා සිටිනේ. දැන් අද දින අලින්ට කොලර් පැලඳුවා. ඒ කොලර් පැලඳීම තුළින් මාට පුළුවන් ප්‍රධාන කාර්යාලය සහ පසු වෛද්‍යවරු සම්බන්ධ කරගෙන මේ අලින්ගේ නිරන්තර ගමන් මාර්ගය පරීක්ෂා කරලා මුන්ගේ ජීවන රටාව පිළිබඳ අධ්‍යයනයක් කරලා මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරලා හොඳ විසඳුමක් ලබා දීමට පුළුවන්කම තියෙනවා. මෙම කරපටි පැලඳීමේ ව්‍යාපෘතියේ අර්ථය කළමනාකරණයේ උදෙසා සපයන යථාර්ථවාදී පියවරක් වනු ඇති. එහි වටිනාකම ඊළඟ නිමේෂයේ නොව වසරක් දෙකක් තුල රටට හා සතුනට අත්වන අවකාශය දෙස අපි දියුණු ඇසින් බලා සිටිය යුතුයි. තතුහුරු මිනිස්සු යම් කිසි දෙයක් ගැන තර්කයක් මතු කරන්නට පුළුවන්. එහි සත්‍ය නැතහොත් මිත්‍යාව දෙකේම සම්මිශ්‍රණයක් තියෙන්නටත් පුළුවන්. විදුහුරු මිනිස්සු යම් කිසි විද්‍යාත්මක නිර්මවුමක් කරහා අලුත් අදහසක් පරීක්ෂණාත්මකව ලෝකයට පිළිගන්වන්නට පුළුවන්. සත්තු නත් පළඳගෙන යන මෙවැනි මෙවලමකින් ගලා එන අලුත්තොරතුරු ඒ අයගේත් මානවයාගේත් ක්‍රියාකාරකම්වල පෙළගැස්මට සක්‍රිය දායකත්වයක් දක්වාවි යන ප්‍රාර්ථනාවෙන් අද සොබාධාරා තුළින් සමුගන්නවා. ලබන සතිය ආයෙත් මේ විශාල පෘථිවියේ යම් තැනකදී හමුවෙමු. සුබ සතියක්.